ගොඩක් කලාවට ජාතිවාද ආගම්වාදය කියන එකක් ගොඩ නැගීමක් මම සමහර පෝස්ටර් දැක්කා. මේ ගැමුණු කුමාරයාත් ඒ ගැමුණු කුමාරයා ආවා වගේම එහෙන කතන්දර ගොඩක් කියලා ලැජ්ජ නැති වැඩක් කළා. එතකොට දැන් ආයෙත් නැවතත් ඔය පාස්කු ප්‍රහාරයත් ඒකට සම්බන්ධ කරලා එතනම තේරෙනවා එක නිකන් පොලිටික්ස් ඇජෙන්ඩා එකක් වගේ කියන කාරණාවත්. දේශපන්තු මහත්ය එක පැත්තකින් වැඩ බාර ගන්නකොට රතිඤ්ඤා පත් වෙනවා වගේ ගාල්ල පැත්තේ කාගේ කෝට් ගහගත්ත තවත් මහත්යෙක්ට වෙඩිල්ලක් පත් වුණා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සෑම සිළු දිනාටම ඔන්න සුපුරුදු පරිදි අදත් ජෙන් පොඩ්කාස්ට් වැඩසටහන ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න අපි ඇවිල්ලා ඉන්නවා. අද ශෂි නැහැ, අද එවිනට ඉන්නවා ජනිත්‍යා. කොහොමද ජනිත්‍යා? හොඳයි කසු, නාට කොහොමද? හොඳින් ඉන්නවා. ඉතින් හොඳින් හිටියට හැබැයි අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල පහුගිය සතියේ අපි දැක්ක විශේෂ ප්‍රවෘත්ති කිහිපයක් ගැන සහ ඒවා ඇතුළන්තය මොන වගේද කියන කාරණාව ගැන. හරිද ජනිත්‍ය, අද මොනවද අපි කතා කරන්න යන්නේ? මේ දවස් ටිකේ අපි සෝෂල් මීඩියාවල නිතර උඩහට පහළට යනකොට දැකපු ප්‍රධාන සිදුවීම් කීපයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කතා කරමු කසුන් මේ පිටිපණ අර ලෙල්ලම සිද්ධිය සම්බන්ධයෙන්. ඇත්තටම ඒක ගත්තොත් දැන් කතා කරන්න ඒක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර නිතර අපි පෝස්ට් දැක්කා. ගොඩක් කලාවට කාදිනල් දුමාව පාවිච්චි කරලා ඒක සිදුවීම සම්බන්ධව කතා කරලා තිබුණා. විශේෂයෙන් පල්ලියට අයිතිව තිබුණු ඒ ඉඩම නැවත, ඒ කියන්නේ නිසි දීවර කටයුත්තක් සිද්ධ වෙන්නේ නැති හින්දා නැවත පල්ලියට පවරා ගැනීමක් සම්බන්ධව තමයි මේකේ කතා බහ. ඇත්තටම ප්‍රශ්නය ඇතුළේ සති දෙකක් විතර වුණා. හැබැයි ඒ සංවාදය ඇතුලේ මූලිකවම අතුවිච්ච කාරණාව තමයි පැවිදි කතෝලික ක්‍රිස්තියානි පැවිදි පාර්ශවය විසින් ගිහි පාර්ශවයට අයත් දීපල අවභාවිත කරන්න එපා කියන කාරණාව, ඒ අයගේ ආගමික න්‍යාය පත්‍ර සහ ඒ දීපල ප්‍රශ්න කතන්දර ටික හින්දනේ. ඔව්, ඒකෙන් තව දෙයක් දැක්ක කසුන් මම දැන් ගොඩක් කලාවට ජාතිවාදී ආගම්වාදය කියන එකක් ගොඩ නැගීමක් මම සමහර පෝස්ටර් දැක්කා. ඒක දැන් අපිට ඕක ජනිත එකක විතරක් නෙමෙයි අපිට ඕක බලන්න පුළුවන්. දැන් ඔය වගේම කතිකාවතක් ගොඩ නැගිලා තියෙනවා ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිවත් සහ ඇතැම් හින්දු පූජක ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳවත් උතුරු නැගෙන ප්‍රදේශවල සහ ලංකාවේ දකුණ සහ තියෙන ප්‍රදේශවල. කොහොමනත් ඕකේ තියෙන ඇත්තම කතාව ඕක අරුමයක් නෙමෙයි. ආගම සහ දේශපාලනය එකතු වෙලා මිනිසුන්ගේ දේපල අවභාවිත කිරීම, වංචා දූෂණය සිද්ධ වීම, ඕවා දැක ගන්න පුළුවන්. ඒක ඇත්තටම විරුද්ධව ක්‍රිටිසිසම්ස් හැදෙන්න ඕනේ නේද? ඒක විවේචනයට ලක් වෙන්න ඕනේ. ඒක කියන භාෂාවේ ශෛලිය සමහරවිට සරවෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් පිළිබඳව කතා කළ යුතුයි. ඉතින් හැබැයි ගැටලුව වෙන්නේ ජනිත්‍ය මෙතෙන්දී අපි දැන් කව කතා කරනකොට සමහර අය යන්නේ බොරදී මාළු බානවා වැඩ කරනවන්නේ. ඔව්. දැන් මෙතන දේශපාලනයක් ගේන්න දැන් මේ කියන්නේ මැතිවරණ අවුරුද්දක් නිකන්. එතකොට මේ මැතිවරණ අවුරුද්දේ නිකන් ඒගොල්ලෝ මේක පාවිච්චි කරන ඒගොල්ලන්ගේ මැතිවරණ උපාය මාර්ගයක් විදිහට පාවිච්චි කරන අවස්ථාවක් ඉන්න පුළුවන්. ඒකත් එක පැත්තකින් එනවා. එතකොට මේ හින්දා එක පැත්තකින් ඔන්න දැන් කාදින තුමාගේ පැත්තේ වාර්ෂිකයක් ඉදිරිපත් කරන ඊට ප්‍රතිවිරුද්ධ වාර්ෂිකය. මේ පාර්ශ්ව අතර මත ගැටුම කොහොම පැවතියත් ගැටලුවක් නැහැ. ඒ විරුද්ධව කොහොම පැවතියත් ගැටලුවක් නැහැ. ප්‍රශ්න වෙන්නේ ඒවත් එක්කම ඇතිවීමෙන් පවතින ක්‍රිස්තියානි විරෝධී කතන, අපි කියන වෛරී ප්‍රකාශන කියලා කියන්නේ නේද? ඒ වගේ දේවල් ඇති වෙලා හේට් ස්පීච් ඇති වෙන්න පටන් ගල තියෙනවා. රයිට්. එතකොට ඒ ආගම ඇතුළෙම ආයි බෙදීම් ඇති වෙලා තියෙනවා. මේ පවතින ආකාරයක් අපිට දැක ගන්න ලැබෙනවා. මේ හින්දා යම් වෙලාවක මේවා දකින ඕගොල්ලන්ගේ හිතේ තරහක්, කේන්තියක්, නොමග ගැවීමක් වගේ සිද්ධ වුණොත් එහෙම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න සමහර විට මේවා හිතාමතාම සමහර අයගේ න්‍යාය පත්‍ර බවට පත්වෙච්ච දේවල් වෙන්න පුළුවන්. එනේ දේශපාලනික ന്യാයපත්‍රයක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හිතාමතා කටයුතු කරන්න සමාජ මාධ්‍යවල මේ වගේ දේවල් දකිනවා, මේ වගේ දේවල් කතා කරනවා, මේවට කතා කරන්නේ නැද්දී ඔබ නිතරම පරිස්සම් වෙන්න, ඕගොල්ලෝ නිතරම පරිස්සම් වෙන්න ඕන කාරණයක් තමයි මේක දේශපාලන ന്യാයපත්‍රයක්ද නැද්ද කියන එක ගැන. ඒ වගේම අනිත් පැත්තෙන් ඕගොල්ලෝ දායක වෙන්නත් එපා. මම අපි කල්නොත් විවේචනය නෙමෙයි. විවේචනයෙන් ඔබට ගිහිල්ලා ඒ ජන කොටස් අල්ලගෙන නේද? අපි දැක්ක බඩමඩ ප්‍රචාරය දෙපද 2019 අපි දැක්කා
මේ පාස්කු ප්‍රහාර වෙලාදී මුස්ලිම් සහෝදර ජන කොට්ටාසයට විලක් කරගෙන යන පාර දැන් කසුන් මම දැක්ක කාරණා තමයි දැන් ඔය සිදුවීමත් එක්ක අර කාදිනතුමා පාස්කු ප්‍රහාරය ගැන කතා කරානේ එතකොට දැන් ආයෙත් නැවතත් ඔය පාස්කු ප්‍රහාරයත් ඒකට සම්බන්ධ කරලා එතනම තේරෙනවා ඒක නිකන් පොලිටික්ස් ඇජෙන්ඩා එකක් වගේ කියන කාරණාවත් ඒක එහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් සමහර අපි කාරියටම දන්නේ නැහැ කොහොම වුණත් අපි හැමදාමත් කියන ඕගොල්ලන්ට විචාරශීලියව දකින්න සන්දර්භේ නැත්තම් අපි ඉන්න පරිසරය අපි ඉන්න කන්ටෙක්ස්ට් එක මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. ඉතින් අපි හරි ඉල්ලෙල්ල මේ කතාව අපි මේ විදිහට ඉවර කරලා ඊළඟට අපිට යන්න පුළුවන් අපේ අලුත් පොලිස්පතිතුමා ගැන අපි සුබපතනවා ඇත්තටම අපේ අලුත් පොලිස්පතිතුමා ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට අධිකරණ ඉස්සරහා වැඩිකාරයෙක් වුණු පොලිස් මහත්මයෙක්ට අපිට සැලියුට් කරන්න සිද්ධ වෙනවා ලංකාවේ පොලිස්පති කියලා. ඉතින් බොහොම සතුටුයි අපේ දේශබන්ධු මහත්මයාට. ඉතින් පුදුමන හොඳ වාර්තාවක් තිබ්බා ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව. දේශබන්ධු මහත්තයා එක පැත්තකින් වැඩ බාර ගන්නකොට රතිඤ්ඤා පත්තු වෙනා වගේ ගාල්ල පැත්තේ කාගේ කෝට් ගහගත්ත තවත් මහත්තයෙක්ට වෙඩිල්ල පත්තු වුණා. හරිම දුක්බර කතාවක් ආරංචි වුණා. ඉතින් ඇත්තටම මේ කතාව ගත්තොත් රෝෂන් කුමාර කියන PHI මහත්තයාට වෙඩි තැබීමක් සිදු වෙනවා කළා. ඊට පහු වෙනදට ශෝක දිනයක් බවටත් පත් කරනවා දකුණු පළාත. ඉතින් ඇත්තටම මේ සිදුවීම කියන්නේ වැඩ බාර ගන්නවත් එක්කම මෙවැනි ශෝකජනක සිදුවීමක් ලංකාවේ අහන්න වෙනවා. කියන්නේ අපරාධයක් සිද්ධ වෙනවා. මෙච්චර මේ වගේ සිදුවීමක් වෙලා ඒකට තාමත් හරි ක්‍රියාමාර්ගයක් ගත්ත පාඩක් අපිට පේන්නේ නැහැ නේද කසුන්? ඔව් ක්‍රියාමාර්ගයක් ගත් ගැනීම නොගැනීම ගැනීම අනිවාර්යම ගැනෙන්න ඕනේ. ඊටත් වඩා අපිට මේක දැක ගන්න පුළුවන් කාරණාවක් තමයි ලංකාවේ නීතියට මිනිස්සු කොච්චර බයපක්ෂපාතද කියන එක දැන් පේනවා. ගෙදෙට්ටම ගිහිල්ලා පිස්තෝලේ ඇතුළටම ගිහිල්ලා පිස්තෝලකින් ගිහිල්ලා වෙඩි තියලනවා කියලා කියන කාරණාව ඉතාම දරුණු කාරණාවක් නේ මිනිස්සුගේ. අපරාධයක් දරුණු අපරාධයක් ඒක ඇවිල්ලා මිනිස්සේ වෙන්න පුළුවන් නරකම දෙයක්. දැන් අපේ දැන් මේ වැඩසටහන බලලා කාගේ හරි හිතර දිනුත් ඉතින් අපි දෙදෙනාගේ ජීවිත තනතුර වැටෙන්න වෙන්න පුළුවන් නේ. පුළුවන්. ඉතින් අපි කියන්නේ IG මහත්තයෝ ඔබතුමාගේ තනතුර පාවිච්චි කරලා කොහොමද අපි වගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නේ නේද? ඒ කියන්නේ ඔබතුමාත් ඉතින් අධිකරණ ඉස්සරහා වැඩිකාරයෙක් කියලා නැත්තම් චෝදනාවට ලක්විච්ච කෙනෙක් නම් නේද ඔබතුමාගෙන් අපි ආරක්ෂා බලාපොරොත්තු වෙනවා කියන එක නිකන් හරියට කාගෙන්ද නේද? ඇත්තටම පොලිසිය කියන්නේ පොදු ජනතාවගේ ආරක්ෂකයනේ. තනක් නේ. ඔව්. ඉතින් මේ ඒ වගේ තනකදී අපිට පොඩ්ඩක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. දෙපාරක් හිතන්න වෙනවා. ඉතින් අපේ මේ පොලිස් ප්‍රතිතුමා ගැන ඒ වගේම ඔබතුමාගෙන් අහන්න කැමති ඔබතුමා කරනවාද කියලා අර යුක්තියේ මෙහෙයුමයි මුල දවස් වල තිබ්බා. බොහොම රැල්ලක් විදියට ගියා. රැල්ලක් තිබ්බනේ. ඒ කියන්නේ බස් එකක් ගානේ සර්ච් කරලා දැන් අඩුම කසුන් බස් එක අපිට පාර්සල් හුවමාරු කිරීමවත් කරන්න බෑ. මිනිස්සු කරන්නේ නෑ බයට. ඉතින් එහෙම කරපු යුක්තියේ මෙහෙයුම තාමත් ක්‍රියාත්මක වෙනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. නැත්නම් අර වැඩ බලන පොලිස්පති කාලේ තමන්ගේ වැඩ පෙන්වන්න කරපු වැඩක්ද යුක්තිය කියන එකත් ගැටලුවක් තියෙනවා. ලකුණු දාගන්න කරපු දෙයක්ද කියලා. ඒකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ලකුණු දාලා දැන් ඔබතුමා විභාගේ පාස්නේ. දැන් ඉතින් ලකුණු දාලා විභාගේ පාස් වුණා වගේම නේද? ට්‍රයල් පෙන්වලා පාස් වුණා නම් ට්‍රයල් එකේ විදිහටම වැඩ කරන්න සිද්ධ වෙනවා කියන එක අපි IG මහත්තයර මතක් කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා ඉතින් පුළුවන් ඉතින් නමේ කළු කරලා කළු පැල්ලමක් තියෙනවා නම් ඒක සුදු කරගන්නත් ඔබතුමාට පුළුවන්. ඔව් තමන් ක්‍රියා කරන ක්‍රියාකලාපය අනුව ඕන කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් රටේ මිනිස්සු කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිතයෝ රාජ්‍ය නිලධාරීන් දූෂිතයි කියලා කියනවා පොලිස් නිලධාරීන් දූෂිතයි කියලා කියනවා. ඉතින් ඔබතුමාට තියෙන මේ වගේ කට්ටිය අල්ලලා මේ අවශ්‍ය නීති ක්‍රියාවෙන් නැංවීමත් තමයි ඔබතුමාට කරන්නේ. එතකොට ඔබතුමාට ওই තියෙන චෝදනා සමහර විට තිබ්බද නැත්නම් චෝදනා නැති වෙන්නේ නැහැ. චෝදනා තිබ්බත් මේ මිනිස් ඔබතුමා ගැන නිකන් හොඳ පැහැදීමක් ඇති කරගන්න. දැන් අර අපි කියනනේ කසුන් හිටපු විදිය නෙමෙයි මිනිස්සෙක්ගේ වැදගත් වෙන්නේ ඉන්න විදිය කියලා. නේද? එහෙම ඉතින් බලමු ඔබතුමා ඉන්න විදිය හොඳ වුණොත් ඉතින් නේද අපිට ඇත්තටම මේ ජනතා ප්‍රසාදයක් දිනා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒක තමයි ඉතින් අපි සුබපතනවා. ඉතින් අර ඔබතුමා ඒ සයිට් එකටත් ගිහිල්ලා කතා කරලා තිබ්බා මේ මර්ඩර් එකේ. ඉතින් හොඳයි එහෙම යන්නේක හොඳයි. ඉතින් එහෙම නම් හැබැයි ඉතින් ඔබතුමාට එහෙම වුණොත් එහෙම ලංකාවේ දවසකට වෙඩි තබා ඝාතන වෙන තැන් කීයකට යන්න වෙනවද? ඔව් දැන් මේ කාලවකවානුවේ සෑහෙන්න ඕවගේ අපරාධ සිද්ධ වුණා මේ ලංකාවේ. සෑහෙට වැඩි වෙන්නත් පුළුවන්. දැන් මැතිවරණ කාලයක් එන්නේ මැතිවරණ බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි දන්නේ නැහැ මේක දෙයිද නැද්ද කියලා. නමුත් මැතිවරණයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම අවුරුද්ද. ඉතින්
බලමු අපේ පොලිස් ප්‍රතිතුමා මොන වගේ ක්‍රියාමාර්ග ගනීද කියලා මේ අපරාධවල. අපේ ටිරන්නලස් මහත්මයා මේ ඔබතුමාවත් අමතක කරන්න හොඳ නෑනේ. ඔබතුමාටත් කියනවා ඉතින් හරි ඔබතුමාගේ දේශපන්දු මහත්තයාගේ වැඩේ පටන් ගත්ත යුක්තිය ඉෂ්ට කරන්න. එතකොට මිනිස්සු ඕගොල්ලන්ට ඡන්දේ දේවි ඉස්සරහට. හරිද? ඔව්. ඉතින් ඒ කාරණාව හරි. ඔව් කසෝ. දැන් අපි දැන් ඊළඟට කතාව ගැමුණු කුමාරයා කැනඩා ගිහිල්ලා. ගැමුණු කුමාරයා කැනඩා වෙනවා. ගැමුණු කුමාරයා මලේ රටට තමයි ඉස්සර පලා ගියේ. තාත්තට ගෑනු කෙනෙක්ගේ අට ඇඳුමක් යවලා ගැමුණු කුමාරයා පැනලා ගියා. හරිද? දැන් මේ ගැමුණු කුමාරයාත් ඒ ගැමුණු කුමාරයා ආව වගේම එහෙන කතන්දර ගොඩක් කියලා ලැජ්ජ නැති වැඩක් කළා. පැනලා ගියා. මාව මරන්නේ නෝ කියලා පැනලා ගියා. පණබයි. හරිද? ඔව්. ඊට පස්සේ ඒකත් නෙමෙයි මේ එයා හැබැයි වෙන කතාවක් නේද කසන් කියන්නේ. ඔයා මම දැක්කා මේ YouTube channel එකක එයා interview එකක් එහේ කැනඩාවෙ ඉඳන් කරනවා කියනවා. මේ ලංකාව ඇත්තරම දේශපාලඥය හොරකම් කරන්න සිද්ධ දේශපාලඥයන්ට හොරකම් කරන්න සිද්ධ වෙලා තියෙන ජනතාවගේ වැරද්දෙන් කියලා. يعني ජනතාවෙන් ගෝල්ලන්ට හරි බරපතල කතාවක් එතන තියෙනවා. يعني දේශපාලක මිනිස්සු දවසර කතා කර කර ප්‍රශ්න කියනවලු, මගුල් ගෙවල් වලට එන්න කියනවලු, අසං කරන්න, දාන ගෙවල් වලට යන්නවලු, හත් දවස් දාන්නට යන්න, මරණයට යන්නවලු. එතකොට එහෙම යන්න ගියාට පස්සේ යාට වේදන් යනවලු, වේදන් මදුනට පස්සේ සමහර දේශපාලකයන්ට හොරකම් කරන්න වෙනවලු. ඉතින් එහෙම ප්‍රශ්න ඉතින් ඕ පව් එකපතකට අප හිතන ලංකාවේ දින්න දේශපාලක 225 දෙනා පව් නේද කසෝ. ඒක මේ වගේ තත්යක් නම් තියෙන්නේ. ඔව්. කියන්නේ දැන් එතකොට මම අහන්න කැමති මහත්මයා දැන් ලංකාවේ සමාජ සුබ සාධනය සම්බන්ධයෙන් අමාත්‍යංශයක් තියෙනවනේ, දෙපාර්තමේන්තුවක් තියෙනවනේ. ඒ දෙපාර්තමේන්තුවේ හරියට වැඩක් වෙන්නේ නැති හින්දා නබතුමාට කියලා වැඩේ කරගන්න කතා කරන්නේ නේ. මිනිස්සු ඒ විදිහට තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න තැනක් නැති හින්දා නේද? අඩු ගන්න තමන් ඡන්ද දීපු එක හරිය මේක බලයි කියලානේ. හිතනවනේ. නේද? එතකොට මිනිස්සුන්ගේ මේ නැති බැරි කන් ටික ප්‍රොමෝට් කරන්නේ කවුද? ප්‍රශ්නයක් ඒක. අහන්න ඕන අපි ඒ. දැන් හිතන්න දැන් ඔබතුමාට සමහර ඔබතුමාගේ සැප දුක අහන්න ඔය ආපු අමුතුන් අතරේ උද්දික ප්‍රේමරත්න මහත්මයා ඔබතුමාගේ සැප දුක අහන්න අමුතුන් කීයක් ආවද? නැත්නම් මිනිසුන් නැති බෙරිකන් නෙමේද ඔය ඇතුළේ තිබ්බේ? එතකොට නැති බෙරිකන් නැති කරන්න නෙමේද උගල පාර්ලිමේන්තුව ගියේ? අනිත් කාරණේක අසුන් දැන් ඡන්දේ ගන්න එනකොට කියන්නේ මෙහෙමනේ. අපි ඕගොල්ලන්ට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මිනිස්සුන්ට එක එක බලාපොරොත්තු දෙනවනේ. ඔව් ඒක තමයි. ඉතින් මිනිස්සු තමන්ගේ දුක කියන්නේ තමන් පත් කරලා යවපු නියෝජිතයට. නියෝජිතය. ඉතින් එහිඳ ඔබතුමා විතරක් නෙමෙයි මම ගැන වගේ කියන්න ඕනේ මේ කාරණාවට. නමුත් ඔබතුමාට ජනතාව මෙහෙමයි කියලා ඔබට වගකීමෙන් මිදී යෑම හැකියාවක් නැහැ උද්දික මහත්මයා. හරිද? ඒ හින්දා ඔබතුමා දැන් ওই මලය රටට ගිහිල්ලා ඔහෙම ඉන්න ආයේ සේනා සංවිධානය කරගෙන මෙහෙට නම් එන්න එපා. ওই වගේ නායකයන්ගෙන් රටට වැඩක් නැහැ. වැඩක් නැහැ. තේරුමක් නැහැ. තේරුමක් නැහැ. ඔහොම මේ අර ඇත්තටම ඔබතුමා ගෙමුණු කුමාරයාම තමයි ගෙමුණු කුමාරයාගේ කතාව කියද්දී අපි දන්නවා කිසිම පළපුරුද්දක් නැති මේ එහෙම් මෙහෙම් මේ සේනා සංවිධානය කරගෙන අර යුද්ධ කරපු කිසි අසංවිධානාත්මක නායකයෙක්. හරිද? පස්සේ තමයි තමන්ගේ පියාගේ පියරුමෙන් ලැබච්ච රාජ්‍යත්වයයි ඒ අනුව හැදිලා තිබ්බ මේ දේශපාලනික පසුබිම ඔයක පස්සේ මිනිහා යුද්ධ කරලා ලකුණු. එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමා වෙනුවෙන් ඉතිහාසය ලියන්න මහාවංශ ලියන කට්ටිය මෙහෙ නැහැ. අනිත් එක එදා ලංකාව නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන්නේ. හරිද? ඔබතුමාගේ මහාවංශය ලියවේ ඩිජිටල් ඉතිහාස පොතේ. හරිද? දැනටමත් ලියවෙමින් යනවානේ. ඔබතුමා දකින්න නැතින ඔබතුමාගේ පෝස්ට් එක කීයක් ෂෙයා වෙන්නේ නැද්ද කියලා නේද? ඒවා මැකෙන්නේ නැහැ. මොකද ඒ කාලේ සෝෂල් මීඩියා තිබ්බම අපිට බලා ගන්න තිබ්බ ගැමුරු කුමාරයාගෙන ලිව්වේ කොහොමද? කොහොමද කියලා. ඒ කාලේ අර එක මූලාශ්‍රය ඉතින් ඕකෙන් පාවිච්චි කරලා මිනිස්සු තොරතුරු දැත්තේ. ඔව්. හරිද? අනිත් එක දැන් ගැමුරු කුමාරයාගෙන හුඟක් ලිව්වා මහාවංශය. මොකද පන්සල් මහාවිහාරය හැදුවානේ. දැන් ඔබතුමා එහෙම කරලත් නැහැ. එහෙනම් කොහොමද ලියන්නේ නැහැ? මම දන්නේ කරපු දෙයක් අපිට ආම දැකලා නැහැ. දැකලා නැහැ ඔබතුමාගේ නළුවෙක්. හරිද? ඔබතුමා නළුවෙක් හින්දා ලස්සනට පාර්ලිමේන්තුවේ කතා කරනවා අපි දැකලා තියෙනවා. හරිද? ඒ කැමරාවට ඔබතුමා හරි ලස්සනට කතා කරනවා. හරිද? හැබැයි ඉති කතා වගේම ඔබතුමාගේ වැඩක් තිබ්බනම් හොඳයි. ඔබතුමා මෙහෙම රංගන ජීවිතය පැත්තේ ඔබතුමා සාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඔබගේ දේශපාලන ජීවිතය පැත්තෙන් ඔබතුමා සාර්ථකයි. හරිද? එහෙනම් මේ රටේ ඉන්න මම කියන මිනිසුන්ගේ වරදක් නැහැ. මිනිසුන්ගේ මිනිස්සුත් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මේ වගේ මිනිසුන් අපේ මරණයට මගුලට කසාදෙට අස්තන්
කරන්න මේ වගේ දේවල් වලට ගෙන්න ගන්න. දැන් බැලුවම කසොන් මේ රටේ හැම අපරාධයකම මුල මේ කියන්නේ මිනිස්සු. හරිද? එහෙනම් මතක තියාගන්න මිනිස්සුම ඒ තැනට ගෙනාවේ මිනිස්සුන්ගේ ඒ තත්තර පත් කළේ. ඒ සංස්කෘතිය හැදුවේ ඔබතුමාලා මේ යැපුම් සංස්කෘතිය හදාගත්තේ ඔබතුමාලා. ඉතින් ඒක වරද මිනිස්සුන්ගේ පිටට දාන්න එපා. Tamanට බැරි නම් බෑ කියලා යන්න. නම්බුට ඉල්ලාස් වෙලා කැනඩාවට නෙමෙයි අගර ලෝකට ගියත් අපිට කමක් නැහැ. බොරු චෝදනා කළා මිනිස්සුන්ට නිකන් බොරු වැරදි පටවන්න එපා. හරිද? ඒක තමයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. ඉල්ලන්නේ සහ අනිත් ඔය ඔහොම අඟ බේර ගන්න ඉන්නාට කවුරු හරි ඉන්නෝ නැහැ. එයාටත් කියන්නේ ඕකම තමයි මිනිස්සුන්ට ඒ සංස්කෘතිය පුරුදු කරලා මිනිස්සුන්ගේ නිෂ්පාදනය ඒ සංස්කෘතිය මිනිස්සු නිෂ්පාදනය කරපු දෙයක් කියලා මිනිසුන්ට කියන්න එපා. අනිත් කාරණේක අසුන් දැන් මහා කාලයක් තියලා එයා තමන්ගේ මේ තනතුර අත්හැරී නැහැ. තව සුළු කාලයක් වගේ දැන් අපි හිතනවා මේ අවුරුදු ජනාධිපතිවරණයත් ඊට පස්සේ මහමැතිවරණයත් පැවැත්වෙයි කියලා. ඉතින් එහෙම බැලුවම මහා කාලයකට අත්හැරියා නෙමෙයි එයා. හරි, ඉතින් බලමු ආයි ඡන්දයක් එද්දි ගමරු කුමාරයා සේන සංවිධානය කරගන්නේ දසමායෝදී දසමායෝදී දැන් හැදෙමින් පවතිනවා අර එක්තරා අපේ හිරබු ජනාධිපතිතුමාගේ පුත්‍රරත්නය පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් නේද කසුන්, අපි දැකපු දේවල් ඉතින් මේ සතිය තුරාවට කතාවට බහට ලක් වෙච්ච දේවල් තමයි. ඉතින් සාම හැමදාම අපි දකින විදිහට කාන්තාව කාන්දා දේශපාලකගේ කුඩා දරුවෝ සමාජ මාධ්‍ය ඇතුලේ හිංසනයට ලක් වෙන ඉරියරයට ලක් වෙන ඉතින් ඒක අපහාසයට ලක් කරලා කතා කියනවා. ඉතින් ඒවත් හොඳ නැහැ. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම ඡන්දයක් එන්නේ කාන්තා ප්‍රේක්ෂිකාව ඉදිරිපත් වේවි. ඔව්. එයා වෙනුනොත් ඔබ ගියා කාන්තාවක් උනත් පිරිමියෙක් උනත් හැමෝටම ගරු කරලා අපහාසයක් උපහාසයක් නොවන විදිහට කතා කරන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕන. ඔව්, අපිට විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ අදහසක් මතයක් විවේචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අදට අපි සමුගන්නවා. අපි බලමු ඊළඟ සතිය අපිට මොනවද කතා කරන්න ඉතුරු වෙන්නේ කියලා. මම හිතනවා අලුත් මාතෘකා ගොඩක් නිර්මාණය වෙලා තියෙවි කියලා අපිට කතා කරන්න ඊළඟ සතිය. අනිවාර්යෙන්. ඉතින් ඊළඟ සතිය හම්බ වෙනකන් ඔබ සියලු දෙනාටම අයිබෝවන්. සුබ දවසක්. Hi, everyone.